නිර්මාණශීලීත්වය, පරිකල්පනය, ක්‍රීඩාව හා භාෂාවන් සමග නිවැරදි අධ්‍යාපන රටාවක වෙනස, වෙනස්කම් සමගින් ලොවක් දිනන්නට ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් සමග දැනුම ඔබේ සහතිකය කරන බුද්ධියේ නවාතැන International Institute of Education මත්තකොඩ. පුංචයාලුවනේ, අදත් එනම් අපි ආවා දහම් සෙවන සිඟිත්තෝ ඔබේ ආදරණීය වැඩසටහනක් අරගෙන. සුලන් සහ මුහුදු රැළ නිතරම පවතින්නේ දක්ෂතම නාවිකයෙක පැත්තේ කියලා කියනවනේ. ඉතින් පුංචි යාළුවනේ, ඔබ සතු මොනයම් හෝ සහජ කුසලතාවක් වේ නම් එයින් අනිවාර්යෙන් ප්‍රයෝජන ගන්න. ඉතා හොඳින් ගී ගැයි හැකි කුරුල්ලන් පමණක් වනේ ගී ගැයුවා නම් ඒ වන ලැහැබ බොහෝ විට නිහඬවන්නට තිබුණා. ඉතින් ඒ පුංචි සියතුන්ගේ පාරාදීසේ ආදරණීයම් වළමා වැඩසටහන දහම් සෙවනේ සිඟිත්තෝ අද අපි ආරම්භ කරන්නේ වෙනදා වගේ ඉතාම සතුටින්. එහෙනම් පුංචියාලුනේ, වෙනදා වගේ මම මුලින්ම මතක් කරන්නම් අපේ මත්තේකඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ උරන් වහන්සේ වන ජපානයේ වැඩ සිටින ආචාර්ය සුදුහුම්පල විමලසාර ස්වාමීන් වහන්සේගේ පණිවිඩය. මිනිසා සතු වටිනාම සම්පත දරුවන්ය. ලෝකය ජයගන්න නවීන මෙවලම් තෝතැන්නන් නිර්මාණය කොට ඇත. එය ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනම් වේ. පිහිනීමට පුහුණු කළ හැක. පිහිනිය යුත්තේ ඔබය. ඔබ වෙනුවෙන් කිසි දිනක එය මට සිදු කළ නොහැක. නූගතා ගලන දිය පරදස බලා හිදී බුද්ධිමතා රෙදි සෝදානා ගෙවතු සරුසාරවත් කරයි. තීරණ ඔබ සතුය. එන්න අදම පහක්වන්න. තෙරුවන් සරණයි. එහෙනම් මම මෙහි සභාපති ආචාර්ය නොරියගේ සුගම් මහතාගේ පණිවිඩේ ඔයාලට කියන්න. කුසගින්නේ සිටින කෙනෙකුට කොතෙක් බණ දෙසුවද ඔහුට කුසගින්න නිවෙන්නේ නැත. දියුණුවෙමින් පවතින රටක කුසගිනි වෙනුවෙන් බණ නොකිය කුසපිරෙන් ආහාර සොයා ගන්නා ක්‍රමයක් මා විසින් හඳුන්වා දී ඇත. එනම් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයයි. මට කළ හැක්කේ පාර පෙන්වීමය. ඔබ කළ යුත්තේ නිවැරදිම දේ ස්පර්ශ කිරීමය. සුභ අනාගතයක්. අයියේ, අපි හැමෝම කැමතිනේ සතුට ගෙනෙන චිත්‍රයක් අඳින්න. ඉතින් අද අපි මේ සූදානම් වෙන්නේ ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රගුරුතුමියක වෙන රූපිකා ජයන්ති ගුරුතුමිය සමග එකතු වෙලා පැස්ටල් මාධ්‍ය භාවිතයෙන් සරල හැඩතල වලින් ගස්වැල් ඇඳ වර්ණ කිරීමට. එහෙනම් දැන් අපි එක බලමු. නරුවනේ, අද අපි කරන්නේ අපි හැමදාටම චිත්‍ර අඳින්නේ එක්ක විභාගයක බලාපොරොත්තුවෙන්, එහෙම නැත්නම් තරගයක් බලාපොරොත්තුවෙන්. අද අපි ඒක නෙවෙයි කරන්නේ. අද අපි ඔයගොල්ලන්ගේ සතුට වෙනුවෙන්මයි මේ චිත්‍ර අඳින්නේ. ඔයගොල්ලන් පුළුවන් මේ වෙලාවේ ඔන්න පැස්ටල් පෙට්ටියක් එහෙම ගෙදර ළඟපාතක තියෙනවා නම් හොයාගන්න. දරුවනේ, කඩදාසියකුත් ළඟට අරගන්න.
දැන් අද මගෙත් එක්කලා සම්බන්ධ වෙන්නේ මත්තෙකොට ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ පුංචි දියණියක්. එයාගේ නම දිනන්නේ. එහෙනම් දිනන්නේ දුව, අද අපි අපේ ලස්සන චිත්‍රේ වැඩ පටන් ගමු. එහෙමනම් දරුවනේ, දැන් ඔයාලත් ලෑස්ති වෙන්න. ඔන ටීචර් කහපාට පැස්ටල් එක තමයි පැන්සල වෙනුවට භාවිතා කරන්නේ. දැන් ඔයාලා ටීචර් අඳින දිහා හොඳට බලාගෙන ඉඳලා ඒ වගේ සරල හැඩතල වලින් ගහක් අඳින්න පටන් ගමු. දිනන්නේ දුව, එහෙනම් දැන් ඔයාට පුළුවන් මේ වගේ කහපාට පැස්ටල් එක පාවිච්චි කරලා ලස්සන ගහක් අඳින්න. අපි පුතේ කහපාට පැස්ටල් එක පාවිච්චි කරන්නේ ඔයාලට නිරතුරුවම හිතෙන දෙයක්නේ. මට දැන් වැරදුනා, ආයෙ මකන්න ඕනි. නෑ, දැන් අපිට එහෙම දෙයක් අවශ්‍ය නෑ. වැරදුනාට කමක් නෑ දරුවනේ චිත්‍ර. ඒ තැන් නැවත නැවත වෙනස් කරමින් කරන්න පුළුවන් කහපාට වර්ණ භාවිතා කරාම. ඒ නිසා තමයි අපි මේ විදිහට අවුට්ලයින් එක කහපාටින් ඇඳගත්තේ. දැන් දිනන්නේ දුව, ඔයත් අස්සෙන් සරල හැඩතල වලින් ගහක් අඳින්නකෝ. එහෙනම් දැන් මම ඔගොල්ලන්ට මේ පැස්ටල් පෙට්ටියේ තියෙන වර්ණ භාවිතා කරලා කොහොමද සරලව ලස්සන ගහක් කරගන්න කියන එක තමයි මේ දැන් පාඩ කරන්නේ. ඒත් එක්කලම අපිට සම්මත වර්ණ කියලා නෑ දරුවනේ. මේ වගේ ගහක් පාඩ කරන්න ඔයාලට ආසාස පාට වලින් ලස්සන වැඩ කරන්න පුළුවන් බව මේ වටේ තියෙන චිත්‍ර වලින් දැක ගන්න පුළුවන්. ඒ වුණාට මම දැන් කියා දෙන්නේ මේ විදිහට කළු වර්ණ ඉස්සලාම් භාවිතා කරලා අපිට පුළුවන් මේ ගහේ විවිධ පැති අඳුරු කරගන්න පුළුවන්. ඊළඟට අපේ ස්වභාවික ගස්වල නිරතුරුවම දකින්න තියෙනවනේ දුඹුරු වර්ණය, ඒකත් අපිට එකතු කරගන්න පුළුවන් මේකට ලස්සනට. මොන දරුවනේ, මම ඉස්සලාම කළු පාට පාවිච්චි කළා, ඊළඟට තද දුඹුරු පාට පාවිච්චි කරා, ලා දුඹුරු පාට පාවිච්චි කරා, මේක තමයි yellow ochre, ඒ කියන්නේ අපි නිකන් මැටි පාට, ඒකත් අපි ඔන්න ලස්සනට මෙතනදී ගානවා. මම හිතන්නේ දැන් අපේ දිනන්නේ දුව වගේම පුංචි දුව පුතාලත් ලස්සනට චිත්‍ර කරනවා ඇති කියලා. එහෙනම් දරුවනේ, දැන් අපිට පුළුවන් ඊළඟට මේ ගහේ ලස්සනට මල් කොළ එකතු කරන්න ඔයාලට මේ පේන ගහ වගේම. මට පේනවා දිනන්නේ දුවත් ලස්සන ලස්සනට වර්ණ දාලා දැන් චිත්‍ර ලස්සන කරගෙන යනවා. ගෙදරින් ඉන්න දුව පුතත් දැන් ලස්සන චිත්‍රයක් නිමා වේගෙන එනවා නේද? එහෙනම් ඔන්න බලන්නකෝ, ඔයාලට තව චූටි දෙයක් යා දෙනවා ටීචර්. මේ චිත්‍ර ලස්සන කරගන්න ඕන නම් අපිට මේ කළු වර්ණේ භාවිතා කරලා ඔයාලට ඕන නම් ලස්සනට කොළ මතු කරගන්න පුළුවන්. අද දවසේ වැඩසටහන ඇත්තටම අපි කළේ මත්තෙකොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයෙන්. ඔයාලටත් පුළුවන් අපේ අධ්‍යාපන ආයතනයේ උදව්ව අරගෙන ඔගොල්ලොත් මේ වගේ ලස්සන ලස්සන චිත්‍ර අඳින්න වගේම අපේ දීප ව්‍යාප්ත තරඟ, ඒ වගේම ජාත්‍යන්තර තරඟ, ජපානයේ එකෝ තරඟේ, ඉන්දියාවේ ශංකර් තරඟේ, ඒ වගේම තව විශේෂ තරඟයක් තියෙනවා ඉන්දියාවේ. ඒ තරඟවලට සමහරක් වෙලාවට අපිට තරඟ වදින්න වෙන්නේ ඒ රටවලට ගිහිල්ලා. අපිට ඒ වගේ අවස්ථාවලටත් අපි ඉදිරියේදී මේ අධ්‍යාපන ආයතනයෙන් අපි දරුවෝ කැඳවාගෙන යන්නත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඔගොල්ලන්ට සෙනසුරාදා දිනේදී උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් අපි ආයතනයේ විවෘත වෙලා තියෙනවා. ඔගොල්ලන්ගේ දක්ෂතා එළි දක්වන්න. මීළඟට
අපේ මේ සූදානම මත්තකොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය ඒකකයේ පුවත් විකාශයට. අයිබෝවන්, ඔබ මේ සම්බන්ධ වන්නේ මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ පුවත් විකාශය සමගයි. පුවත් ඉදිරිපත් කිරීම ඉහාරා නදීෂානි. මුලින්ම පුවත් සිරස්තල. මත්තේගොඩ භාෂා නිපුණතා කේන්ද්‍රයේ ජපන් පාඨමාලා දැන් නැරඹේ. දහම් සෙවණේ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනමක් ඔබේ ප්‍රදේශයේ දැන් නැරඹීමට අවස්ථාව. දැන් පුවත් සවිස්තරාත්මකව භාෂාවෙන් ඔබට ජීවිතය දකින්නට මත්තේගොඩ භාෂා නිපුණතා කේන්ද්‍රයේ ජපන් පාඨමාලා සඳහා ඔබටත් දැන් සම්බන්ධ විය හැකිය. ජපානයට යන්නට හීන දකින ඔබට මුල සිට සරලවම ජපන් භාෂාව ඉගැන්වේ. ප්‍රවීණතා විභාගයට මුහුණ දී එකවර ඉහලින් සමත් වීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා දීමට මත්තේගොඩ භාෂා නිපුණතා කේන්ද්‍රයේ සූදානම්. ජපන් භාෂාවේ ශ්‍රී ලංකා සන්නාමය මත්තේගොඩ ජපන් භාෂා නිපුණතා කේන්ද්‍රයේ ජපන් භාෂා පාඨමාලා මෙහෙවීම සිදු කරනු ලබන්නේ ජපන් භාෂා දේශක අචලා අරබේපොළ මහත්මියයි. ඔබත් භාෂාකරණයේ සෙනෙහසේ නවා තැනට සම්බන්ධ වන්නට කැමති නම් අදම කතා කරන්න 07.562.38. දැයේ දරුවන්ගේ කුසලතාවය, නිර්මාණශීලීත්වය හා පරිකල්පනය ඉහළ නම්වමින් මීට වසර 30කට එහා අතීතයක ජපානයේ වැඩ සිටින ආචාර්ය සුදුහුම්පල විමලසාරි හිමියන්ගේ පින්වත් සිතුවිල්ලකට අනුව ඇරිවි දහම් සෙවණේ සිඟිත්තෝ ජාතික ළමා සංවර්ධන පදනම අද වන විට දේශීය සහ විදේශීය ජාතිකයන්ගේ මහත් පැසසුමට ලක්වෙමින් දීර්ඝ ගමනක් පැමිණ ඇත. එහි ප්‍රමුඛතම කාර්යයන්ගෙන් එකක් වන දහම් සෙවණේ සිඟිත්තෝ රූපවාහිනී වැඩසටහනේ පෙනී සිටීමට ඔබටත් දැන් අවස්ථාව උදා වී ඇත. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබ සිටින ප්‍රදේශයේ පළාතේ දහම් සෙවණේ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනමක් ඇරඹීම පමණි. එයින් ඔබේ ප්‍රදේශයේ දරුවන්ට ජාතික රූපවාහිනී පෙනී සිටීමට අවස්ථාව උදා වීම වගේම විදේශ භාෂා පාඨමාලා හැදෑරීම වගේම නොයෙක් ශිෂ්‍යත්ව ක්‍රමයක් මෙයින් ඔබේ දරුවාට හිමිවනු ඇත. ලියාපදිංචිය සඳහා අදම කතා කරන්න 07.562.38 යන දුරකථන අංකයට. ඔබේ ප්‍රදේශයේ පාසලේ, දහම් පාසලේ, ළමා සමාජයේ විශේෂ පුවත් ඇත්නම් ඒවා අප වෙත එවන්න. ඔබේ පුවතට IIE News තුලින් අවස්ථාව ලබා දෙන්න අප සූදානම්. WhatsApp කරන්න 07.562.38. මෙතකින් පුවත් සමාප්තයි. එළඹෙන සතියේ නැවතත් හමුවෙමු. ආයුබෝවන්. අයියේ, දැන් අපි ගොඩක් දේවල් ගැන කතා කරානේ. එහෙනම් අපි දැන් කෙටි විරාමයකට යමු නේද? හරි නංගි. එහෙනම් අපි පොඩි විරාමයකට ගොස් නැවත හමුවෙමු. භාෂාව දැනගෙනත් ජපන් යන්න බැරුව දුක් වෙනවද? ජපානයට යන හරිම පාර අපි කියන්නම්. ජපන් යන්න මවල හීන සැබෑ කරන්න. සූර්යජ ජපන් භාෂා කේන්ද්‍රයේ සූදානම්. N5N4 පාඨමාලා සාර්ථකව නිම කරන ඔබට ජපන් නියෝජිතයින් පවත්වන සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීමට අවස්ථාව. ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක්, නවීන පන්ති කාමර. වැඩි විස්තර සඳහා අමතන්න 0.7.32.50500. අපි මීළඟට සූදානම් වන්නේ මඩ ගොවිතැන සහ ගොඩ ගොවිතැන පිළිබඳ විශේෂ හඳුන්වා දීමක් සිදු කරන්නයි. ඒ පිළිබඳ නොදන්නා අයටත් ඒ වගේම දන්නා අයගේ දැනුම වැඩි කර ගැනීමටත් මේක මනාපිටි වලක් වෙයි කියලා අපි සිතනවා. ආයිබෝවන් දුවදරුවනේ, අද අපි මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ දුවදරුවොත් එක්ක ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ පැරණි ගොවිතැන් ක්‍රමවල ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන ගැන. මුලින්ම බලමු අපේ පැරණි ජන ජීවිතය ගත්තහම පුතේ ආර්ථිකය තුළ අපේ පැරණි මිනිස්සු එයාලගේ වෘත්තිය විදිහට කෘෂිකර්මාන්තය සිද්ධ කරලා තියෙනවා. ඒක ශේෂ්ත්‍රය. කෘෂිකර්මාන්තය තුළ විශේෂයෙන්ම අපි දකිනවා ගොවිතැන. ගොවිතැන ප්‍රධාන විදිහටම බෙදෙනවා කොටස් දෙකකට. එකක් තමයි පුතේ මඩ ගොවිතැන සහ
අනිත් එක තමයි ගොඩ ගොවිතැන. අපි බලමු මොකක්ද මේ ගොඩ ගොවිතැන කියන්නේ කියලා. පුතේ මේ ගොඩ ගොවිතැන කියන්නේ ලෝකයේ වගේම ලංකාවෙත් පැරණිම ගොවිතැන් ක්‍රම අතරින් එක ක්‍රමයක්. විශේෂයෙන්ම මේ ගොඩ ගොවිතැනට අපි පුතේ කියනවා හේන් වගාව කියලා. අපි හේනක් සඳහා මුලින්ම තෝරගන්න පුතේ සුදුසු භූමියක් තෝරගන්න ඕනි. ඒකට බොහෝ වෙලාවට තෝරගන්නේ වනාන්තරයක් ඇතුළු ප්‍රදේශය. අපි මුලින්ම කරන්නේ වනාන්තරයක් එලිපෙහෙලි කර ගැනීම. මුලින්ම ඊට පස්සේ අපි වනාන්තරයේ සුද්ධ පවිත්‍ර කරලා ඒකේ තියෙන දැව දඬු ටික ගිනි තියනවා. ගිනි තියලා දැව දඬු ඉවත් කරලා අපි මේ විදිහට සුදුසු භූමියක් සකසා ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ හේන් වගාවේදී පුතේ විශේෂයෙන්ම අපි මේකේ ධාන්‍ය වර්ග වගේම එළවලු පළතුරු වර්ගත් වගා කරනවා. ඒකෙදි විශේෂයෙන්ම කටසර භෝග තමයි අපි වගා කරන්නේ. තනහල්, මෙනේරි, කුරක්කන් වගේ ධාන්‍ය වර්ග අපි මේ වගාව තුළ වගා කරනවා. හේනක් වුණාම අස්වැන්න එනකොට ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගන්න ප්‍රධාන ක්‍රම තුනක් අපි භාවිතා කරනවා. ඒ ප්‍රධාන ක්‍රම තුන තමයි පුතේ පැල රැකීම පළවෙනි එක. දෙවෙනි එක තමයි ගිනි මැල ගහනවා. විශේෂයෙන්ම ඔය ඌරන් අලි වගේ සත්තු ගින්දරට බය. ගිනි මැල ගැසීම වගේ මේ වගේ සත්තු එන එක වළකිනවා. ඊට අමතරව පුතේ මේ දඬු වැට ගහනවා. දඬු වැට මගින් මේ හේනට ආරක්ෂාවක් සලසලා දෙනවා. ප්‍රධාන ආරක්ෂක ක්‍රම තුන සිදු කරනවා. හේන තුල විවහාර වන භාෂාවක් තියෙනවා. පුතේ අපි කියනවා අලුතෙන් එලිපෙහෙලි කරගත්ත හේනකට නව දැලි හේනක් කියලා. ඒ වගේම තමයි පුතේ මේ ඉන්නවා ඔයාලට පේනවා පඹයක් ඉන්නවා අපි කියන්නේ පඹයක් කියලා. හැබැයි පුතේ හේන් වගාව තුළදී අපි විවහාර කරන්නේ මෙයාට හැලිකටා කියලා. අපේ අතීත මිනිසු හරි මේ සානුකම්පිත විදිහට සත්තු දිහත් බැලුවා. ඒ නිසා මුලින් මෙයාලා වනාන්තරයේ එලිපෙහෙලි කරන්න කලින් සත්තුන්ට යන්න කියලා කෑ ගැහුවා. ඒකට අපි කියනවා ගිනි ආතිකාව කියලා. ඒ වගේම තමයි පුතේ අපි ඊළඟට යමු අපේ තියෙනවා මඩ ගොවිතැන. එහෙම නැත්නම් මේකට කියනවා වාරි ගොවිතැන. විශේෂයෙන්ම පුතේ මඩ ගොවිතැනේදී බිම් සකස් කරගන්න විශේෂයෙන්ම මී ගවයන්ව අපි යොදා ගන්නවා. එතකොට මී ගවයාට නගුලක් බැඳීම සිද්ධ කරනවා. නගුල මගින් පස් පෙරලලා බිම සකස් කරනවා. ඔයාලට පේනවා මේ තියෙන්නේ පස් පෙරලලා බිම සකස් කරන ආකාරය. ඒ වගේම තමයි ඊළඟට දැන් බිම සකස් කරගෙන අපි ඒක පෝරු ගෑම සිද්ධ කරලා බීජයකට එහින්. ඊළඟට පුතේ අස්වැන්න නෙලන කාල වෙනකොට ගොයම් මේ විදිහට හරි ලස්සනට වගාව අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ මඩ ගොවිතැනේදී අස්වැන්න ආරක්ෂා කරගන්නත් විවිධ ක්‍රම උපායන් යොදනවා අපේ අතීත ගොවියෝ. එක ක්‍රමයක් තමයි මෙන්න මේ විදිහට පොල් පිටි හිටවනවා මේ අපේ බෝග ආසන්නේ. ඔය අමතරව පුතේ මේ මඩ ගොවිතැනේදී මැස්සන්නේම මර්ධනය කරන්න පහන්තිර තෙල් පොඟව පහන්තිර පත්තු කිරීම සිද්ධ කරනවා. ඒ වගේම දැන් අපි අසන නෙළුවට පස්සේ වී විශේෂයෙන්ම පෑගීම සිද්ධ කරන්න එපැයි. ඒ සඳහා අපි ගවයන්ව තමයි යොදාගන්නේ. එතකොට මේ ගවයන් යොදාගන්නකම් වී ටික අපි අසන නෙළුවෙන් පස්සේ හරි ලස්සනට ඒක අහුරනවා. අපි ඒකට කියනවා ගොයන් කොලය කියලා. ගොයන් කොලය ගහලා අපි පසුව ගවයන්ට කියන මේක පාගලා වී අස්වැන්න ලබා ගන්නවා. පස්සේ පුතේ මේ අස්වැන්න අපි ගබඩා කරලා තියෙනවා අවශ්‍ය අවස්ථාවලදී ගන්න. ඒ ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ වී බිස්ස තුල. එතකොට ඔයාලට අද තේරෙන්නේ නැති මොකද්ද මේ මඩ ගොවිතැන තුල තියෙන දේවල්, ඒ වගේම ගොඩ ගොවිතැන තුල තියෙන දේවල්. පුතේ වගේම මඩ ගොවිතැන තුලත් අපිට තියෙනවා භාෂාවන් විවහාරයන් තියෙනවා. අපි මේ ගොයම් පාගන ස්ථානයේදී කියනකොට කමත කියලා. ඒ වගේම තමයි මේ වී මේ විදිහට අසුරලා තියෙන එකට කියනවා ගොයම් කොලය කියලා. එතකොට අද අපි ඉගෙන ගත්තා හත වසරේ ලොකු පාඩමක්. එතකොට ඒකෙදි තියෙනවා අපේ ගොවිතැන, පැරණි ගොවිතැන තුලදී ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන. ඉතිහාසය කියන්නේ හරිම රසවත් විෂයක්. අපි මේක ප්‍රායෝගිකව තමයි අධ්‍යයනය කරන්න ඕනේ. පොතේ තියෙන දේවල් ඒ විදිහටම පාඩම් කරන එක නෙමෙයි, අපි ප්‍රායෝගිකව මේවා අත්හදා බලන්න ඕනේ. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු. මේ විදිහටම අපේ ඉතිහාසයේ පාඩමක් ආපහු ප්‍රායෝගිකව අත්හදා බලමින් ඔයාලට මතක තියාගන්න පුළුවන් විදිහට. අපි
අද දවසේ අපේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තා මත්තකොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ සහ සුගම්ගෙන් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ, මානව සම්පත් හා විදේශ භාෂා අධ්‍යක්ෂ, ඒ වගේම හිට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් පී.එන්. අයිලා පෙරව මහතා. අයිබෝන් සර්, පාසල් වලින් පසු අධ්‍යාපන හැදෑරිය හැකි මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන ගැන පොඩි හැඳින්වීමක් කරු නේද? ඔව්, මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, ඔබ කවුරුත් දන්න මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමයට කිලෝමීටරක් පමණ නුදුරින් පිහිටා තිබෙන්නේ. මේ ආයතනයේ විශේෂ වැදගත්කම තමයි මේ ආයතනය ප්‍රදේශයේ දරුවන්ට, මේක සීමාවක් නැහැ ප්‍රදේශය කිව්වට, නොමිලේ අධ්‍යාපන පහසුකම් ලබා දෙනවා. මේ ලබා දෙන්නේ පාසල් වේලාවෙන් පසුව සති දවස්වල පස්වර 3 සිට රාත්‍රී 7 දක්වාත්, සෙන්සුරාදා උදේ 8 සිට රාත්‍රී 7 දක්වාත්, ඉරිදා 10:00 අවසන් වෙලා පස්වර 1 සිට රාත්‍රී 7 දක්වාත් ඉගැන්වීම් කටයුතු කරනවා. ප්‍රධාන වශයෙන්ම 1 සිට 11 දක්වා ශ්‍රේණිවල ප්‍රධාන විෂයන් සියල්ලම ඉගැන්වෙනවා. ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ රජයේ පාසල්වලම පළපුරුදු පුහුණුව උපාධිධාරී ගුරු භවතුන්. ඉතින් ඒ නිසා හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙනවා. මීට අමතරව තවත් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් ගණනාවකුත් අපේ මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවා තමයි ප්‍රංශ, ජපන්, කොරියන් භාෂා දරුවන්ට ඉංග්‍රීසි භාෂාව වගේම නොමිලේ උගන්වනවා. ඊට අමතරව චෙස් ක්‍රීඩාව, කරාතේ ක්‍රීඩාව, රොබෝ තාක්ෂණය, පරිගණක තාක්ෂණය, මේවත් අර විෂයමාලාවට අමතරව දරුවන්ට උගන්වනවා. ඉතින් දරුවන්ගේ කැමැත්ත හැටියට සෞන්දර්ය කුසලතා වර්ධනය කරගන්නත් මෙතෙන්දි දරුවන්ට අවස්ථාව තියෙනවා. පාසලේ චිත්‍ර ඉගෙන ගත්තත් දරුවෙකුට මෙතෙන්දි පුළුවන් නැටුම් ඉගෙන ගන්න. මේ වගේ තමන්ගේ බහුවිධ දක්ෂතා එළිදක්වා ගන්න අවස්ථාවක් දරුවන්ට මේ අධ්‍යාපන ආයතනයෙන් ලැබෙනවා. ඒ හින්දා මේක විශේෂ වර්ගයක අධ්‍යාපන ආයතනයක් අපිට. ඒ හින්දා කියන්න පුළුවන් මත්තේගොඩ අධ්‍යාපන ආයතනයේ මෙන්න මේ විදිහේ දරුවන් වෙනුවෙන්ම කැප වෙලා තියෙන අධ්‍යාපන ආයතනයක් කියන එක. සර්, අප අධ්‍යාපන ආයතනය තුළ දරුවන්ගේ කුසලතාවන් වර්ධනය කරමින් මෙවැනි වැඩසටහන් කිරීම පිළිබඳ සහ එයින් අපගේ අධ්‍යාපන සිදුවන යහපත මොන වගේද? ඔව්, දැන් මම කලින් කිව්වා දරුවන්ගේ සෞන්දර්ය කුසලතා, රොබෝ තාක්ෂණය, නොඑක් දේවල් අපි දරුවන්ට උගන්වනවා, චෙස් ක්‍රීඩාව වගේ දේවල් හැම දෙයක්ම. එතකොට දැන් මේවා පාසල් මට්ටමේ පාසල් ඇතුළේ දිගෙනගෙන දරුවන්ට අවස්ථාවක් ලැබෙන්න ඕනේ මේවා රටට ලෝකෙට කියාපාන්න. මේ රූපවාහිනී වැඩසටහන විශේෂයෙන් ඉලක්ක කරලා තියෙන්නේ ඒ අරමුණ ඉෂ්ට කරගන්නයි. මොකද දරුවන්ට දරුවන්ව දිරිගැන්වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව දරුවන්ගේ කුසලතාවන් දෙමාපියන්ට, පාසලේ සහෝදර ශිෂ්‍යයින්ට, ගුරු භවතුන්ට, විදුහල්පතිතුමන්ට, ශ්‍රී ලංකාවේ අනෙක් ජනතාවට දැන ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වගේ වැඩසටහන් වලින් තමයි මම කියන්න කැමති දුව පුතා අපේ ප්‍රවීණ ගායක ගායිකාව, චිත්‍රපට නළලිලියෝ, වෙනත් කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වයක් ගත්ත සිළු දෙනාම මෙන්න මේ වගේ තැන් වලින් තමයි ප්‍රකට වෙලා කුසලතා වෙන දක්ෂතා වෙන අයට දකින්න අවස්ථාව ලැබුණාම ඒ මාර්ගයෙන් තමයි ඔවුන්ගේ කලා ක්ෂේත්‍රයේ දියුණුව සැරසලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා මේ වගේ වැඩසටහන් වලනොත් රටේ කීර්තියක් දරන කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වයක් ගත්ත දූල පුතාලා ඉදිරි කාලයේ අනාගතයේ නිසක වශයෙන්ම බිහි වෙයි කියලා මේ වැඩසටහන් මාර්ගයේ. සර්, අප අධ්‍යාපන ආයතනයේ ගුණාත්මක සංවර්ධනය පිළිබඳ ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අපි. අපි විධිමත්ව රජයේ පාසල්වල ක්‍රියාත්මක වන විෂයමාලාව, ඒ ගුරුවත් පොත්, විෂයමාලා පොත් ආශ්‍රිතව හොඳ සැලසුමක් ඇතුව ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපි ආයතනයේ සේවය කරනවා ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක විශ්‍රාමගත හොඳ ප්‍රවීණ විදුහල්පතිවරයෙක්. එතුමා තමයි අධ්‍යාපන සංවර්ධන කටයුතු විෂයමාලා ක්‍රියාත්මක කිරීම සියල්ල අධීක්ෂණය කරන්නේ. පාසල් විෂයමාලාවට සමගාමීවම ඒ විෂයමාලාවේ අරමුණු ඉටු කරගන්න අවශ්‍ය සියලු දේවල් හොඳ අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. අපේ ගුරු භවතුන්ටත් උගන්වන්න කටයුතු කරන්න සිදු වෙලා තියෙන්නේ ඒ අධීක්ෂණ යටතේ. ඉතින් ඒ නිසා බොහෝ නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් අපේ පාසල රජයේ විධිමත් පාසලක් වගේම හොඳ අධීක්ෂණයක් යටතේ හොඳ විෂයමාලාවක් ඒ විධිමත් ක්‍රමයට ක්‍රියාත්මක වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන එක. ඉතින් ඒ නිසා ගුණාත්මක වශයෙන්ුත් මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ විෂයමාලාව ක්‍රියාත්මක කරවීම හුඟක් උසස් මට්ටමක තියෙනවා. එහෙනම් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අද අපිත් එක්ක අපේ වැඩසටහන සම්බන්ධ වුණාට.
මම ස්තුති කරනවා අපේ ආයතනයේ බාර සුදුම්පුලි විමසරණායක ස්වාමීන් වහන්සේටත් මේ සංවිධානයේ කළ සිවිල් දෙනාටත් සහ මේ සම්බන්ධයෙන් සහභාගී වෙලා වැඩ කරන ඔබ දෙදෙනාටත් ස්තුති පිරිනමන බෙහෙම් ස්තුති සිවිල් දෙනාටම. භික්ෂුවකගේ බෞෂ්ෘත මෙන්ම සමාජය ගුණ දහමින් යුත් සමාජයක් කරා යන්නට මග හෙළි කළේ පිරිවෙන් අධ්‍යාපනයෙන් ලැබුණු දැනුම් සම්භාරය නිසාමයි. පිරිවෙන් අධ්‍යාපනය මෙරට අධ්‍යාපනයේ මහගෙදර බවට පත්වෙන. පිරිවෙන් අධ්‍යාපනය තුළින් ඉගෙන ගන්න භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනික එවගේම සමාජීය සහ දිවි පැවැත්මට අදාළ කරන කරුණු කාරණා පිළිබඳව ගමේ නම වැඩසටහන තුළින් අපි කතා බහ කරනවා. එහෙනම් පුංචියලෝනේ, පාසල් වෙලාවෙන් පසු අධ්‍යාපනය හැදෑරියකි මත්තේකුඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය හා දහම්සිම සිඟිත්තු ජාතික ළමා සංවර්ධන පදනමට බැඳෙන්න පුනල් ලිපින සහ දුරකථන අංක මම ඔයාලට මුලින්ම මතක් කරන්නම්. අපේ ලිපිනේ තමයි 23C නෙරළු පෙදෙස කිරිගම්පමුණු පොල්ගසොවිට. ඒ වගේම අපේ දුරකථන අංක තමයි 0742562038. ඒ වගේම 0742367038. ඒ වගේම 0112017977. ඒ වගේම මතක් කරන්න අපේ වෙබ්සයිට් ලිපිනය. අපේ වෙබ්සයිට් ලිපින තමයි www.dahamsenasingitto.lk. එහෙනම් තවත් ලස්සන දවසක හමුමු. ඔබට සුබ දවසක්. දැනුම, නිර්මාණශීලීත්වය, පරිකල්පනය, ක්‍රීඩාව හා භාෂාවන් සමග නිවැරදි අධ්‍යාපන රටාවක වෙනස, වෙනස්කම් සමගින් ලොවක් දිනන්නට ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් සමග දැනුම ඔබේ සහතිකය කරන බුද්ධියේ නවාතැන International Institute of Education, මත්තකුඩ.